හරි අයිබෝන් සියලු දෙනාටම බ්‍රහස්පතින්ද පන්ති අපි මේ ටයිම් එකට දාගත්තා හරි එතකොට මම අද කාබනික සංයෝග කියන එකේ ඉතිරි කොටස කතා කරනවා එතකොට අපි කාබනික සංයෝග වර්ගීකරණයක් කරලා තිබුණේ හරි කාබනික සංයෝග වර්ගීකරණයක් කරලා ඇද්දි දැන් අද මම මෙතනදී කතා කරන්නේ කාබනික සංයෝගවල ලක්ෂණ තීරණය වෙන්නේ කොහොමද කියන එක කාබනික සංයෝගවල ලක්ෂණ තීරණය වෙන්නේ කොහොමද කියලා. හරි. ලියන්න අනුමාතෘකාවක් ලියන්න. කාබනික සංයෝගවල ලක්ෂණ. කාබනික සංයෝගවල ලක්ෂණ. කාබනික සංයෝගවල ලක්ෂණ. අපි ලියමු මෙහෙම කාබනික සංයෝගයක ලක්ෂණ තීරණය වීමට කාබනික සංයෝගයක ලක්ෂණ තීරණය වීමට කාබනික සංයෝගයක ලක්ෂණ තීරණය වීමට බලපාන කරුණු කිහිපයක් ඇත බලපාන කරුණු කිහිපයක් ඇත මම මොන එකින් එක විස්තර කරනවා අහගෙන ඉන්න හරි සරල දේවල් ටිකක් තියෙන්නේ අහගෙන ඉන්න දැන් ලක්ෂණ තීරණය වෙන්න පළවෙනි එක තමයි අපි ගන්න ඕක දෙය කාබනික සංයෝගයේ තුල තියෙන පරමාණු වර්ග මොනවද පවතින පරමාණු වර්ගය අනුව කාබනික සංයෝගයේ ලක්ෂණ තියෙන දැන් උදාහරණයක් ගත්තොත් සමහර ඒවායේ තියෙනවා කාබන් සහ හයිඩ්‍රජන් විතරයි කාබන් සහ හයිඩ්‍රජන් විතරක් තියෙනවා. ඉතින් මේවට කියනවා මොනවද? හයිඩ්‍රෝකාබන කියලා. ඒතර කාබන් හයිඩ්‍රජන් විතරක් තියෙන කාබනික සංයෝග වලට කියනවා හයිඩ්‍රෝකාබන කියලා. හරිද? ඒතර වෙනත් දේවල් එකතු වුණොත් එයා හයිඩ්‍රෝකාබනයක් වෙන්නේ නැහැ. කාබන් හයිඩ්‍රජන් විතරක් නම් තියෙන්නේ ඒ මොනවද? හයිඩ්‍රෝකාබන කියලා කියනවා. right. එහෙනම් ලියන්න පළවෙනි ලක්ෂණය පවතින පරමාණු වර්ගයේ අණුව. පවතින පරමාණු වර්ගයේ අණුව. පවතින පරමාණු වර්ගයේ අණුව එකල උදාහරණ ලියන්න එකල උදාහරණ ලියන්න කාබන් හයිඩ්‍රජන් පමණක් කාබන් හයිඩ්‍රජන් පමණක් කාබන් හයිඩ්‍රජන් පමණක් කාබන් හයිඩ්‍රජන් පමණක් අඩංගු වන කාබනික සංයෝග අඩංගු වන කාබනික සංයෝග හයිඩ්‍රෝකාබන වේ හයිඩ්‍රෝකාබන වේ. හරි. දෙවෙනි එක දැන් හයිඩ්‍රෝකාබන ඇසුරෙන් තමයි මේවා තීරණය වෙන්නේ. හරි. එතකොට දැන් අපි හයිඩ්‍රෝකාබන වලම ගත්තොත් එහෙම මම ඉස්සෙල්ලා හයිඩ්‍රෝකාබන වල දේවල් ටිකක් තමයි කියන්නේ. දැන් හයිඩ්‍රෝකාබන වල ලක්ෂණ තීරණය වෙනවා පවතින කාබන් පරමාණු සංඛ්‍යාව මත. හයිඩ්‍රෝකාබන් වල ලක්ෂණ තීරණය වෙනවා පවතින කාබන් පරමාණු සංඛ්‍යාව මත. right. දෙවෙනි ලක්ෂණය ලියන්න. දෙවෙනි ලක්ෂණය
हाइड्रोकार्बन वाले लक्षण है हाइड्रोकार्बन वाले लक्षण है हाइड्रोकार्बन में लक्षण है दामये पावतीन कार्बन परमाणु संख्या दामये पावतीन कार्बन परमाणु संख्या दामये पावतीन कार्बन परमाणु संख्या मत तीरने वे कार्बन परमाणु लक्षण दामेन कार्बन परमाणु संख्या बलान मट के लक्षण 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 दामे पवतीन कार्बन परमाणु संख्या लक्षण दामे पवतीन कार्बन परमाणु संख्या लक्षण तीरने वे उदाहरण मे आगे लक्षण तुना मे आ वायु मे आ द्रव्य मैं उदाहरण तो मैं लिया
දෙවෙනි එක. දැන් ඔන්න කිව්වේ දාමේ තියෙන කාබන් පරමාණු සංඛ්‍යාව අනුව ලක්ෂණ තීරණය වුණා. right? ඊළඟ ලක්ෂණය කියමු. ධ්‍යාන ඊළඟ. දාමේ පවතින බන්ධන ස්වභාවය අනුව දාමයේ පවතින බන්ධන ස්වභාවය අනුව දාමයේ පවතින බන්ධන ස්වභාවය අනුව කාබන් වල බන්ධන හතර සම්පූර්ණ කර ගන්න. වෙන අර මම ගිය සතියෙත් මේක කිව්වා. හරි වෙන බලන්න. එතකොට දැන් මම මේ ඇඳපු සංයෝගවල ඩාමේ තියෙන කාබන් 6යි. හරිද? කාබන් 6ක් තියෙනකොට හෙක්සා කියන වචනේ උගලන්ට මම මෙන්න මේක අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මතක තියාගන්න. දැන් කාබනික සංයෝග වර්ගීකරණය කරනකොට කාබන් සංඛ්‍යාව කාබන් 1ක් තියෙනවා නම් කාබන් 1යි නම් ඒකට මෙත් කියන වචනේ යොදනවා. මෙත්. හරිද? කාබන් දෙකක් තියෙනවා නම් එත් කියන වචනේ එත් කාබන් තුනකට ප්‍රොප් කාබන් හතරට බියුට් කාබන් පහට පෙන්ට් පෙන්ට් කාබන් හයට හෙක්ස් කාබන් 7ට F කාබන් 8ට Oct කාබන් 9ට Non කාබන් 10ට Dec මේවා අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ නමුත් මතක තියාගත්තර අවුලකුත් නැහැ හරිද? ඒ කියන්නේ කාබන් සංයෝග වර්ගීකරණය කරනකොට කාබන් පරමාණු සංඛ්‍යාව මත තමයි නම තීරණය කරන්නේ. දැන් අර මම ඉස්සලා කාබන් 3යි නේ ගත්තේ. ඒ කාබන් 3 දි බලන්න මම ප්‍රොප් කියන වචනේ නේ ගත්තේ. නේ? ප්‍රොපේන්. එතේ කාබන් එකක් තියේදි මම කිව්වා මේ මෙත් ඇල්කේනියක් නේ මම යන්නේ. මෙතේන් උනේ එක. කාබන් දෙකක් තියෙනවා එත්. එතේ කාබන් 3ක් තියෙනකොට ඒ වගේ අර කාබනික සංයෝග වර්ගීකරණයක පිළි නැහැ අතන නමුත් කෙටියෙන් මතක තියාගන්න කාබන් පරමාණු සංඛ්‍යාව අනුව නම තීරණය කරද්දී මෙන්න මේ වගේ වචනයක් යොදාගන්න උදාහරණයක් ගත්තොත් කාබන් 6ක් තියෙදි හෙක්ස් කියන වචනය කාබන් 6ක ඇල්කේනයක් නම් හෙක්සේන් කාබන් 5ක ඇල්කේනයක් නම් පෙන්ටේන් ඔන්න ඔය විදිහට නම තීරණය කරද්දී මෙන්න මෙහෙම භාවිතයක් තියෙනවා හොඳයි ඒවා මතක තියාගන්න ඕනේ නැහැ. නමුත් අර මේ රසායන විද්‍යාවනි ඉගෙන ගන්න. අපිට පොඩි අවබෝධයක් ඒ ගැනත් තියෙන්න ඕනේ. මෙන්න මේ හින්දා තමයි මේ නම යෙදුවේ කියලා. දැන් බලන්නකෝ. දැන් මම මේ අඳපු
සංයෝග වල කාබන් කීයද 1 2 3 4 5 6 1 2 3 4 5 6 1 2 3 4 5 6 එහෙනම් කාබන් පරමාණු කීයකද 5 එකක් එහෙනම් hex කියන වචනේ යොදා ගන්න වෙනවා hex අනිත් වචනේ නෙමෙයි ගණන් ගන්න එපා hex හරි හරිද මේ ඔක්කොම මොනවද කරු මෙයා ඒක බන්ධන විතරයි තියෙන්නේ ඇල්කේනියක් ද්විත්ව බන්ධනයක් තියෙනවා ඇල්කීනියක් ත්‍රිත්ව බන්ධනයක් තියෙනවා ඇල්කයිනියක් හෙක්ස් වන ඇල්කයිනියක් හෙක්ස් වන ඇල්කේනිය ඒ නිසා මෙන්න මෙයාට නමය දෙන පුතේ බලන්න මෙයා කවුද හෙක්සේන් 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 හෙක්සාඑන් ඇල්කේනියක් නේ හෙක්සේ නේ හෙක්ස් ඇල්කීනියක් හෙක්සීන් හෙක්සීන් මේ කාබන් 6ක තියෙන ඇල්කේනිය ඇල්කීනිය ඇල්කයිනිය හෙක්සයින් හෙක්සයින් අයින් ප්‍රත්‍ය කර බලන්න මෙයා වර්ග 3ක් මේ 3 දෙනාගේ ලක්ෂණ කෙනෙකුට වෙනස් වෙනසුනේ මොකද්ද මේ ධාමයේ තියෙන බන්ධන ස්වභාවය විතරයි ඒක බන්ධන තියෙනකොට හෙක්සේන් කිව්වා ද්විත්ව බන්ධනයක් කියන හෙක්සීන් කිව්වා ත්‍රිත්ව බන්ධනයක් කියනකොට හෙක්සයින් කිව්වා හරිද එහෙනම් බලන්න මේකේ ඒ කියන්නේ ධාමයේ තියෙන බන්ධන ස්වභාවය එකම පොඩි වෙනසයි තියෙන්නේ ඒත් මේ වල තියෙන ලක්ෂණ වෙනස් වෙනවා අපි ඔකේ ලියලා තියෙන මොකද්ද බන්ධන ස්වභාවය මතනේ රයිට් අපි ඒක පොඩ්ඩක් විස්තර කරමු නියම කාබන් ධාමයේ කාබන් ධාමයේ පවතින බන්ධන ස්වභාවය මත පවතින බන්ධන ස්වභාවය මත බන්ධන ස්වභාවය මත ඒවායේ ලක්ෂණ තීරණය වේ ඒ කරුණ විස්තර කරන්න පුතේ අර පළවෙනි කියු කරුණ විස්තර කරනවා ඒවායේ ලක්ෂණ තීරණය වේ හරි මේ අණු ටිකක් අද ගන්න මේ අණුක ස්වභාවයන් ටික විස්තර කරගන්න හරිද
හරි ඊළඟට දැන් දැන් මේ ධාමේ බන්ධන ස්වභාවයනේ ධාමේ අනුව ධාමේ ස්වභාවය අනුව ලක්ෂණ වෙනස් වෙනවා ඊළඟ ලක්ෂණේ කියන්නේ මොකද හයිඩ්‍රෝකාබන් ධාමයේ हाइड्रोकार्बन दामे हाइड्रोकार्बन दामे स्वभावे मतद एही लक्षण विनाशवे දැන් අර කාබන් කීයද 1 2 3 4 5 6 1 2 3 4 5 6 හරි අර කාබන් සංඛ්‍යාවමයි අර හයිඩ්‍රජන් සංඛ්‍යාවමයි වෙනසක් නැහැ හැබැයි වෙනස මොකද්ද මේකේ ඉන්නේ රේඛීය ධාමයක් මේකේ ඉන්නේ චක්‍රීය ධාමයක් හරිද මෙයා හෙක්සේන් වෙනකොට මෙයා හෙක්සේන් වෙනකොට මෙයාට කියනවා පුතේ චක්‍රයක් නිසා සර්කල් එකක් නිසා මෙයාට කියනවා සයික්ලෝහෙක්සේන් මෙයාගේ ලක්ෂණයි වර්ග දෙක මේ දෙන්න වර්ග දෙකක් ඒතකොට මෙයා අරයා හෙක්සේන් වෙනකොට මෙයාට කියන්න ඕද සයික්ලෝහෙක්සේන් කියලා දැන් බලන්න එකම පරමාණු සංයුතිය හැබැයි වෙනසක තියෙන එකද දාමයේ ස්වභාවය. එතකොට මීට වඩා පොඩි වෙනසක් වෙන්න අපි හිතමු මේ මේ වගේ ආකාරයක් වුණොත් මේ ඒත් ලක්ෂණ වෙනස් වෙනවා. ඒ දාමයේ ස්වභාවයත් එක්ක බන්ධන ස්වභාවයත් වෙනස් වෙනවා. මෙන්න මෙහෙම වුණත් බලන්න. द्वित्व बंधन मेहा निरूपणे मेहमा निरूपणे रसायन विद्या ප්‍රශ්න පත්‍ර වේරම් තීරි පත්‍ර එහෙම දකින්න ඇති මේ වගේ මෙහෙමත් තියෙනවා හොඳේ මේ එකම ව්‍යුහය තමයි මේ තියෙන්නේ මේ බෙන්සීන් නිරූපණය වෙන ආකාර ටිකක් තමයි මේ දුන්නේ හරි මෙයා නිරූපණය වෙන්න පුළුවන් ආකාර තුනක් තමයි මේ තියෙන්නේ දැන් අපිට කියන්න දෙන්නේ මොකද ධාමයේ ස්වභාවය මතත් මෙයා රේඛීයයි චක්‍රීයයි මෙයා හෙක්සේන් මෙයා සයික්ලොහෙක්සේන් ඒකෙත් ධාමයේ බන්ධන ස්වභාවය වෙනස් වෙනවා තව කෙනෙක් බවට පත් වෙනවා රයිට් මේකද ලියන්නේ